ඔයාලා තම තපිය සබස්ක්‍රයිබ් කරලා නැත්නම් පහත බටන එක ක්ලික් කරලා දැම්ම සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පහත සින්නුව ක්ලික් කරලා අලුතින් අප්ලෝඩ් වෙන අපේ වීඩියෝ එවෙලම බලා ගන්නත් පුළුවන්. මෙය සත්‍ය කතාවකි. එයා තමයි ඉතින් මගේ පණ, මගේ විතරමයි. FB wall එකේ උඩහට පල්ලෙහාට යනකොට එක පාරටම මගේ ඇස් නතර වුණේ. එහෙම කියලා මගේ යාළුවෙක් දාලා තිබුණ ෆොටෝ එකක් ගාව. නිකන් ෆොටෝ එකක් නෙවෙයි, කපල් ෆොටෝ එකක්. ඇත්තටම ඒ මගේ යාළුවගේ එයාගේ බොයෆ්‍රෙන්ඩ්ගේ ෆොටෝ එකක්. දැකපු ගමන් හිතට ආස හිතන තරමේ ලස්සන ෆොටෝ එකක්. හැබැයි මම මෙතන ලස්සනයි කියන්නේ ඔයාලා හිතන විදිහ ලස්සනක් නෙමෙයි. මේ ගෑනු ළමයා සුදු ලස්සන රෝසමලක් වගේ කෙල්ලෙක් නෙමෙයි. ඇත්තටම කළු මහත ගෑනු ළමෙක්. සමාජයේ පුරුදු වෙලා ඉන්න නම් එහෙම අය කැතයි කියන්න. හැබැයි මට නම් ඒ ළමයා ඇත්තටම ලස්සනයි. මේ ගෑනු ළමයාගේ නම සකු. සකුගේ බොයෆ්‍රෙන්ඩ් නම් ඉතින් ඇත්තටම ලස්සන නළුවෙක් වගේ කොල්ලෙක්. අපි කීමට කියනවා ආදරය කරන්න ලස්සන කැත බලපාන්නේ නෑ, කොටින්ම රූපය බලපාන්නේ නෑ කියලා. සකු කළු මහත ගැණු ළමයෙක් වුණත් මේ පිරිමි ළමයා හොඳ උස මහත ලස්සන කඩවසම් පිරිමි ළමයෙක්. අනේ ඇත්තමයි, මේ දෙන්න මම ෆොටෝ වලින් දැකපු විදිහට නම් මාස දෙකක් විතර හරිම ආදරෙන් හිටියා. ලෝභ නැතුව මාත් මේ ෆොටෝ වලට කමෙන්ට් කරා. මට මේ පිරිමි ළමයා ගැන ආඩම්බර හිතුණා. මොකද සුදු ලස්සන කෙල්ලන්ට ආදරය කරන කොල්ලෝ අතරේ මේ තරම් ලස්සන කොල්ලෙක් වෙලත් මෙයා ඒ ගැණු ළමයට ආදරය කරන එක ගැන. මොකද මේ ගැණු ළමයාගේ මූණේ තරමක ඇදේකුත් තිබුණා. ඒත් මේ වගේ අය සමාජයෙන් කොන් කරන කාලයක මේ වගේ කෙනෙකුට අවංකවම ආදරය කරන්න කෙනෙක් ඉන්න එක ගැන මට ඇත්තටම සතුටු හිතුණා. ඒ දවසක් මම ඔහම වෝල් එකේ පහලට යනකොට අයමත් සකුගේ පෝස්ට් එකක් දැක්කා. ආදරේ කරෙත් ඔයා, ආදරේ ඉගැන්නුවෙත් ඔයා, සේරම කරලා මාව එපා කියලා ගියෙත් ඔයා. මගේ වරද මොකද්ද මහත්තයෝ? තරහක් නැහැ, මතක් වුණත් ආයේ එන්න. ඇත්තමයි, වෙන වෙන බූට් පෝස්ට් වගේ නෙමෙයි මේ ළමයා දාපු මේ පෝස්ට් එක මගේ හදවත මොහොතකට නතර කරා. වෙලා තියෙන දේ තේරුම් ගන්න මට අමාරුනේ නැහැ. මම වැඩ ගොඩක් අස්සේ ඉඳගෙනත් මේ ළමයට මැසේජ් එකක් දාලා කතා කරා. නංගි මොකද වුනේ, ඔයා දුකින්ද කියලා. මේ ළමයා මැසේජ් එක දැකපු පරක්කුවට මට කතා කරා. අනේ අක්කේ, මට හැමදේම නැති වුණා. මගේ අයියා මාව දාලා ගියා අක්කේ. මගේ පපුව ආයෙමත් හිර වුණා වගේ දැනුණා ඒ කතාවට. දෙවියනේ, මට මෙහෙමනම් ඒ අහිංසකීට කොහොම දැනෙනවා ඇතිද? නංගිය මොකද වුනේ කියන ළමයෝ? අයියට වෙන ගැළු ළමයෙක් ඉන්නවා අක්කේ. එයා මට වඩා ගොඩක් ලස්සනයි. එයාගේ ෆෝන් එකේ තිබිලා මට ෆොටෝ ගොඩක් අහු වුණා අක්කේ ඒ දෙන්නගේ. මම නිකමට වගේ හිතපු දේ හරියටම හරි. පව් දෙවියනේ, මේ අහිංසකී මට කෝල් එකක් ගත්තේ ඒ වෙලාවේ. එයාට දුක කියන්න කෙනෙක් නැතුව ඇති සමහර විට. ඒ නිසාමයි මම කෝල් එක ආන්සර් කරේ. කෙල්ල හොඳටම අඬනවා. අනේ අක්කේ, මං කොහොමද අක්කේ එයා නැතුව ඉන්නේ? මම හැමදාම බයෙන් හිටියේ මම කැත නිසා එයාට මාව එපා වේවි කියලා. මොකද එයාට ලස්සන ලස්සන යාළුවෝ ගොඩක් හිටියා අක්කේ. කිව්වත් වගේ අන්තිමට එයාට මාව එපා වුණා. නංගි අඬන්න එපා, ඔයා කැතයි කියන්නේ කවුද? අවංකව ආදරය කරන ඕනම කෙනෙක් ලස්සනයි නංගි. ලස්සන කැත කියන දේ මවාගෙන තියෙන හිතින් අපිමයි. මට නම් ඔයාගේ අයියටත් වඩා ඔයා ලස්සනයි. අඬන්න එපා. මම අඬන්නේ නැතුව ඉන්නේ කොහොමද අක්කේ? එයාට මං ආදරය කරේ මගේ ජීවිතයටත් වඩා. අන්තිමට එයා මට ලං වෙලා තියෙන්නේ බොරුවට කියලා මට තේරුණා. කමක් නැහැ, එයාගේ ඕනම දුකකදී මං ඉන්නවා. කෙල්ල හැමදාම වගේ මට කීවේ ඔය කතාවමයි. මම මට පුළුවන් හැම වෙලාවෙම සකු එක්ක කතා කරා. පව් අහිංසකී, අර කොල්ල මැද්දෙම මැරෙනවා. ඒ කොල්ලට කිසි ගාණක් නැහැ. හිතක් පපුවක් නැති එකෙක් වගේ. දවසක් හදිසියෙම මේ නංගිමට කෝල් එකක් ගත්තා. අර සිද්ධිය වෙලා මාසෙකට විතර පස්සේ. අක්කේ අයියා ඇක්සිඩන්ට් වෙලා අනේ අගේ කකුල් දෙකම කැඩිලා. අක්කේ විශ්වාස කරන්න, මේක බොරුවක් නෙමෙයි. කෙල්ල හෝ ගාලාඬනවා. අක්කි, මම අයියා බලන්න හොස්පිටල් යන ගමන් එයාට මාව ඕනේ අක්කේ. අර කෙල්ල පැත්ත පළාතක ආවේ නෑලු. නංගියා, ඔයාව එපා කියලා එකපාරක් දාලා ගියානේ, ඇයි ඔයා මෙහෙම කරන්නේ? මාව එපා කිව්වේ එයා මිසක් මං එයාව එපා කිව්වේ නෑ අක්කේ. අබ්බඝාතයක් වුණත් කමක් නෑ, මම්මගේ අයියෝ මගේ ඇස් දෙක වගේ බලා ගන්නවා. කෙල්ල කිව්වේ එච්චරයි, මටත් කියන්න දෙයක් නෑ. ඇත්තරම අර කොල්ල ගාව ඉතිරි වුණේ අන්තිමට සකු විතරයි. රූපෙන් නෙමෙයි, හදවතින් ලස්සන කෙල්ල සකු විතරයි. තාමත් කොල්ල රෝද පුටුවේ ඉන්නේ. මම දන්නේ නැහැ මේ පිරිමි ළමයාට සනීප වුණාම ආයෙමත් එයා වෙනස් වේවිද, එහෙමත් නැතිනම් සකුගේ අහිංසක ආදරය තේරුම් ගනීවිද කියලා. හැබැයි මම අන්තිමට මෙහෙම කියන්නම්, ගින්දරක් දෙන්න නම් කිසිම හදවතකට බොරුවට ලං වෙන්න එපා. ඒක මහ පවක්.